ආයිබුවන් කියලා ප්‍රාර්ථනා කරනවා. වෙනද වගේම ඔන්න අද අපි අදත් ඔබ හමුවට පැමිණලා ඉන්නවා. ඇත්තටම අද අපි ඉතාම සුවිශේෂී මොහොතක ඉන්නේ. මොකද ඔබ දන්නවා පහුගිය කාලයේ පුරාවටම අපි කතා බහ කළා. මේ තමයි බොහෝ කාලකට මං හිතන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට වන්නටත් පුළුවන් ඉතාමත් ආන්දෝලනාත්මක අලුත් අවුරුදු සමයක් අභියස තමයි අපි මේ ඉන්නේ. ඉතින් යාපබණ්ඩාර මහත්මයා අපි අද පැමිණලා ඉන්නේ මේ අලුත් අවුරුද්ද මූලික කරගෙන ලග්නේ ලග්නෙට පලාපල විස්තරයන් කෙසේද කියලා ප්‍රේක්ෂකයන්ට කියන්නට. හැබැයි මේ මෙවර අවුරුද්ද ඉතාම සුවිශේෂී. ඒ කියන්නේ මත ගැටුම් වාද විවාද සමහර තැන්වල ගුටිකෙලි පවා කෙලගන්න විදිහට මේක ඉතාම පුළුල් මාතෘකාවක් බවට පත් වුණා. දැන් අපි අද කතා කරන්නට යන්නේ මේ ඔක්කොම මැද්දෙ මේ ලග්නේ ලග්නෙට මේ සංක්‍රාන්තිය සිද්ධ වුණාන් පස්සේ සිද්ධ වෙන්න කලින් කොහොමද මේ අලුත් අවුරුදු සමය අපි ගත කරන්නට ඕනි කියලා ලග්නෙන් ලග්නෙට දැන කියාගෙන අපි ඔබතුමන්ව කැඳවාගෙන ආවා. ඔබතුමන්ට අවසරයි අපිට මේ අලුත් අවුරුදු සමය ගැන කලින් සූදානම් වෙන්නට, අපි අලුත් අවුරුද්ද වෙනුවෙන් පෙළ ගැහෙන්නට ඕනි ආකාරය කියලා දෙන්නට ඔබට ආරාධනා කරනවා. ඔබ බොහොම ස්තුතියි ආයිබෝන් කියලා. එහෙනම් අපි කතාව පටන් ගමු. දැන් කිව්වනේ මේ කිසිම කාලෙක අපි දැනගත්ත කාල පරිච්ඡේදයේ ඉතිහාසය තුළ මේ වගේ ප්‍රශ්නගත සිංහල අලුත් අවුරුද්දක් දැකලා නැහැ, අහලා නැහැ කියලා. මේ සියල්ලම වෙන්නේ මේ නොදන්නකම නිසා. නොදන්නකමට බේත් නැහැ. එහෙනම් දැනගන්නට ඕන. ඉතින් ඒ නිසා දැනගන්න උත්සාහ කරන්නේ කවුරුත් නැහැ. කාගේ හරි පුංචි අඩුවක් දැක්කහම ඒක මගේ අම්මේ මහා ලොකුවට පෙන්නලා දැන් තම තමම පඬිතු වෙන්න යනවා. මේක හොඳට තේරුම් ගන්න උපසම්පදා වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් මොනතරම් සම්වර සීලීවද ඒ සීලය ආරක්ෂා කරගෙන අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරගෙන ඉන්නේ. එහෙම තමයි ඉන්න ඕනේ. ඉතින් එහෙම නැති අය ඇති. නමුත් මේ ජ්‍යොතිර්වේදීන් කියන කට්ටිය, මම මේ කියන්නේ ජ්‍යොතිර්වේදීන් කියන කට්ටිය මේ අනිත් අයට වඩා පොඩි වෙනසක් තියෙන්න පෑදෙන්නේ මේ සම්වරය පැත්තෙන්. මේ අපි සමාජයට යමක් ඉදිරිපත් කරනකොට අපි සමාජය විතරක් නෙමෙයි මුළු ලෝකයක් බලාගෙන ඉන්නවා. එක එක ජාතින් මේක බලාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා මේ සම්වරකම කියන එක බොහොම හොඳටම තියෙන්න ඕනේ. ආවගිසිලි වෙන්න බෑ ජ්‍යොතිර්වේදී. ඉතින් මේ සබාධාමත් එක ගනුදෙනු කරනකොට ඕක හොඳට තේරුම් ගන්න. තේරුම් අරගන්න. දැන් අපි දන්නවා මේ අපි 2024 මේ අප්‍රේල් මාසේ පලාපල ලග්න 12 සුභ අසුභ විපාක දෙන ආකාරය ගැන තමයි මේ කියන්න හදන්නේ. එතකොට දැන් ඊට කලින් අපි දැනගන්නට ඕනේ මේ අර ලග්නේ ග්‍රහය පිහිටන අනුව මේ නිසා මෙහෙම කියනවා. ඒ නිසා මෙහෙම කියනවා කියලා කියන්නේ නැතුව මේකේ වටපිටාව ගැන අනිවාර්යයෙන්ම හැඳින්වීමක් කරන්න ඕනේ. අර ගසට කෙටුම ගස මුල පෑදුමෙන් දැනේ කියලා පැරණි කියමනක් තියෙනවා. ගසට කෙටුම ගස මුල පෑදුමෙන් දැනේ. ඉතින් මෙන්න මේ නිසා මේක අවබෝධ කරගත්තොත් ඔබට පුළුවන් වෙනවා හොඳටම දන්නවා මේ පහුගිය මාසේ මාර්තු මාසේ 25 වෙනිදා චන්ද්‍රග්‍රහණයක් තිබුණා. ඒක අර්ධව හරි කොහොම හරි චන්ද්‍රග්‍රහණයක් තිබුණා. සඳු කියන්නේ හිතර අධිපති. එතකොට හිතර අධිපති චන්ද්‍රග්‍රහණය වෙනවා කියන්නේ හිත අවුල් වෙනවා. ෂෝක් එකට වැඩේ ගලහනේ. තාම අවුල් වෙවි යනවා. හිත අවුල් වෙනවා. මම කිව්වා හිත නැමති දිව්‍ය ලෝකේ 4 මහා පායේ මැවෙනවා කියලා. ඉතින් බලන්නකෝ. කවදාවත් වෙච්ච නැති යුද්ධයක් නෙමෙයි නේද? ජ්‍යොතිර්වේදීන්ගේ යුද්ධය. ඉතින් ඊළඟට තව එකක් තියෙනවා හොඳටම දැනගන්න මේ අප්‍රේල් 8 වෙනි අවුරුද්දට දවස් 4යි. සිංහල අලුත් අවුරුද්දට මේ සූර්ය සංක්‍රාන්තියේ දවස් 4යි. පූර්ණ සූර්යග්‍රහණයක්. පැරණි ඍෂිවරු සඳහන් කරලා තියෙනවා මේ ග්‍රහණයක් ඇති වෙන්න කලින් දවස් 7කුත් සූර්යග්‍රහණයෙන් පසු දවස් 7කුත් පරිසම් වෙන්න සුබ කටයුතු සඳහාවත් යොදා ගන්න එපා. මොකද මේ ඉරහඳ මුල් කරගෙන මේ විශ්වය පැවතෙන්නේ. ඒ වගේම ඉරහඳ මුල් කරගෙන මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය සමාජගත වෙලා තියෙන. ඉතින් ඒ නිසා මේක අවබෝධ කරගත්තොත් එහෙනම් හොඳට ඔළුව අත ගාලා බලන්න මේ පූර්ණ සූර්යග්‍රහණයක් දැන්. සූර්ය කියන්නේ දිව්‍ය රාජයා. සූර්ය දිව්‍ය රාජයා. හිරු දෙවියෝ. සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා. එයා ග්‍රහණය වෙනවා. එයා පීඩාවට පත් වෙනවා. එහෙනම් රාජ්‍ය පැත්තෙන් ගත්තොත් රටක් ගත්තොත් රාජ්‍ය පාලකයෝ තමයි නියෝජනය කරන්නේ. විශේෂයෙන් රටේ නායකත්වය. අපේ රටේ විතරක් නෙමෙයි ලෝකේ. ඉතින් මේක හොඳට අවබෝධ කරගත්තොත් අපිට පුළුවන් වෙයි එනමින් ග්‍රහණය නිසා මොකද වෙන්නේ කියලා. මම විතර කලින් මේ වීඩියෝස් වල මේක කියලා තියෙනවා. ඉතින් මේ නිසා රට හිනස්වන්නේ නැතුව
ලෝකයා හිනස්වන්නේ නැතුව තර්කානුකූලව යමක්කමක් සමාජගත කළාට කමක් නැහැ. ඇත්ත නැත්ත තේරුම් කරලා දෙන්න. ඉතින් මේක කියන්න ඕන නිසා කිව්වේ. දැන් මම කියනවා මේ සාමාන්‍යයෙන් අර අපි පුරුද්දක් හැටියට කවුරුත් ආශාවෙන් ඉන්නවා. අඩු ගානේ යම් සැනසීමක් ඇති කරගන්න. යම් අවබෝධයක් ඇති කරගන්න. යම් කරදරයකින් මිදෙන්නවත් අවස්ථාවක් අබමල් රේණුකේවත් ඇති වුණොත් මේ පලාපල කතනේ නිසා. ඒක ඔබට ලොකු අස්වැසිල්ලක් වේ. ඔබේ දරුවා ගැන, ඔබේ දෙමෝපියෝ ගැන, තව වැඩිහිටි ඥාතීන් ගැන, අසල්වැසියෝ ගැන පවා ඔබට යම් දැනුමක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ග්‍රහණය වෙන්නේ මීන රාශි. දැන් මේක තේරුම් ගන්නකෝ. පූර්ණ සූර්යග්‍රහණයක් වෙනවා. මේක වෙන්නේ මීන රාශි. සූර්යා ඉන්නෙත් මීන රාශියේ. මෙයා සංක්‍රාන්ති වෙන්නෙත්, සූර්ය සංක්‍රාන්තිය වෙන්නෙත්, එහෙම නැත්නම් මීන රාශියේ මේෂ රාශියට මාරු වෙන්නෙත් මේ දින ටිකේ. ඉතින් ඒ නිසා මේ ග්‍රහණය වෙච්ච පීඩාවතර පත් වෙච්ච සූර්ය දිව්‍ය රාජා තමයි මේෂ රාශියට එන්නේ. පොඩක් හිතන්න, හොඳටම පොල්ලකින් ගහලා බාගෙට හෙම්බත් කරපු නාගයෙක්, උගේ තත්ත්වය මොකද්ද කියලා පැන ගහනවනේ. නාගයා පැන ගහනවා. ඉතින් මේ සරලව හිතන්න, එහෙනම් මේ සූර්ය දිව්‍ය රාජයාත් මේ ග්‍රහණය වීමෙන් පස්සේ පැන ගහනවා. ඉතින් ඕක කියලා දීලා තමයි මම මේ පලාපල කතනේට යොමු වෙන්නේ. ඕක හොඳටම තේරුම් ගන්න, මේ ග්‍රහ ගෝචරය තුලින් අපට ඇති වෙන, කවුරු හරි කිව්වොත් මේක අපි මේ වගේ දානවනේ නේද? ලොතරැයි යදෙනවා, අර ලග්න හතර රජ වෙනවා, බඹරි වැල්ලේ කැරගෙනවා, එහෙමනේ කියන්නේ. ඉතින් ඒ නිසා මේ පැන ගහන ණයෙක් වගේ තමයි මේ වෙලාවේ සූර්ය දිව්‍ය රාජා ක්‍රියාත්මක කරන්නේ, ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා දැන් මේෂ ලග්නෙට එන්නේ. දැන් ඒකත් මම පැහැදිලි කිරීමක් කරන්නම්. දැන් අපි තාරකා විද්‍යාවේදීත් අර අපි වැඩසටහනකදී දැක්කා මේ සූර්යා මීන රාශියට ගමන් කරන ආකාරය. මේ සරල රේඛාවකින්, ඒ රේඛාවෙන් මේ පැත්තේ මීන රාශියේ සූර්යා ඉන්නවා. ඒ රේඛාවෙන් එහා පැත්තට යන්න ඕනේ, මේ සරාසියට යන්න. එතකොට මේ අංශක ගාන ගෙවිලා මේ සරාසියට සංක්‍රමණය වෙන්න නම් තාරකා විද්‍යාඥයෝ පෙන්නනවා මේක 18 වෙනිදා වෙන්න ඕන. අප්‍රේල් 18. එතකොට ඇත්තම කියනවා නම් අපි මේ 18 වෙනිදා වෙනකන් මේ නොනගතයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒක අපි අර චාරිත්‍රයක් හැටියට කරගෙන ඉන්න නිසා අපි එහෙම හිතාගෙන එක හිතකින් ඒ වැඩේ කරගෙන යමු. නමුත් නියම විදිහට නම් සූර්යා අර මීන රාශියෙන් මේෂ රාශියට අංශක කලා ගණන ගෙවෙන්න නම් මේ රාශියෙන් අනිත් රාශියට පා තබන්න නම් 18 වෙනිදා වෙන්න ඕන. එතකොට තමයි රේඛාවෙන් ඒ සරල රේඛාවෙන් අනිත් පැත්තට ගමන් කරන්නේ. ඒක තමයි හරි ක්‍රමය. නමුත් මේ අපි අදහන විදිහ, අපි චාරිත්‍රානුකූලව අපි හිතාගෙන යන විදිහ, උපකල්පනය කරන විදිහ කිව්වොත් හරි. ඒ විදිහට තමයි මේවා හැදිලා එන්නේ. දැන් බලන්න පෝය. දැන් 15ක පෝය අහවල් දවසේ අහවල් වෙලාවට කියලා තියෙනවා. එදා උදේට යනවා පන්සලට. පන්සලට ගිහිල්ලා අපේ උපාසිකවන් මහන මොකද්ද මේ සිල් ගන්නවා. 8 සිල් සමාදන් වෙනවා. හරි සමානම් වෙලා මේ ආපහු ගෙදර එනවා සිල් මුදවලා. දැන් සිල් සමානම් වෙලා තියෙන්නේ ඇත්තටම පොය ලබලා තියෙන වෙලාවේ නෙමෙයි. සිල් සමානම් වෙලා තියෙන්නේ පොය ලබන්න කලින්. එතකොට මේ සිල් සමානම් වෙලා පොය මුදවන්නේ සම්පූර්ණ පොය හරියටත් තියද්දි සමහර වෙලාවට. සිල් මුදවලා ගෙදර එනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේවා ගැන සාකච්ඡා කරන්න බලධාරින් මං හිතන්නේ කල්පනා කරනවා නම් හොඳයි. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. නමුත් දැන් මේ අපි දැනගන්නට ඕනේ මේ සෙල්ලම් වෙලාවක් නෙමෙයි මේක. මම කියනවා බිය සැක කියන එක හරි වටිනවා. බිය සැක නැති හැම කෙනෙක්ම අමාරු වැටෙනවා. සැකයක් නැති තැන බොහෝ අනතුරු ලක් වෙනවා. බියක් නැති තැන සතුරු කරදර ඇති වෙනවා. ඒ නිර්භය පුද්ගලය බය නැතිකම නිසා ඉදිරියට පනින නිසා ඒව වෙන්න පුළුවන්. එනිසා බිය සැක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. තියෙන්න ඕනේ විශේෂයෙන් මේ අපේ දූ දරුවන්ට ඒක තියෙන්න ඕනේ. ඉතින් ඒ බිය සැක තියාගෙන මෙන්න මේ ටික අහගන්න.
යහපත් ආකාරයට බිය සැක. යහපත් ආකාරයන දැම් බිය සැක හැමතිනම් තියෙනවන බලන්ඩ අපි ගමනක් ගියත්. අපි ගෙදර තනියම හිටියත් අපි වාහනයකට නැගත් බස් එකෙන් බයිස් පැස්සත් බස් එකට නගිද්දිත් ඔය දෙකම තියෙන්ට පැ ඒක නොතිබුණුන ඇදගෙන වැටන්නේ ඒ හරි දෙන්න මම වැරදි අර්ථකථනයක් කියයකිලාම කිවදැන් අපි තමන්ගෙම කෙනෙක්ව සැකකිරීමට පටන්ගන්න එකත් නිකං සැකේ තියෙන්න්න ඕනි වගේ අදහසක් යයි කියල මාර්කව එම නොවී ආරයට හරි ඒක තියෙන්න්න ඕන මම කියන්න එකට උදාහරණත් එක කියන විශ්වාසා පරමාඥාති. මේ විශ්වාසා පරමාඥාති කියන එක බුද්ධ වචනය. දැන් මේ විශ්වාසය කැඩෙන තැන් කොච්චර තියෙනවද. විශ්වාසය කැරෙන තැන් විවාහයක් වුණාම අපි නිතරම මම කියන්නේ විශේෂයෙන්ම පිරිමි අය මේ තමන්ගේ බිරිඳට සැකයක් ඇති නොවෙන විදිහට කටයුතු කරන්න. දැන් බිරිඳට ප්‍රඥාව අඩුනා. සමහරට දුරදි බලන්න අමාරු නම් අනවශ්‍ය විදිහ සැක ඇතිවෙන්න පුළුවන්. ඇති ඒ නිසා තමයි එයාව හඳුනගන්න. එයාව හඳුනගෙන මෙන්න මම අහවල් වෙලාවට යන ඔයා මට මේ වෙලාවට කෝල්ලයක් දෙන්න ඈ මම කෑවද බිව්වද කියලා අහන්න මං කොහෙද ඉන්න කියලා අහන්න බලන්න කොච්චර ලස්සනද කියලා වැඩි. ඊට පස්සේ තමනුත් දැනගන්න ඕනේ. ඒ යන ගම නැත්තම් කාර්යාලයට ගියන් පස්සේ මම වැඩට ආවා. මම ආවා අහවල් වෙලාවට ආවේ දැන් මම මේ ඔයා හදලා දීපු කෑම ටික කන්න හදන්න. පුංචි මොහොතක් වෙන් කරන්නේ අනිවාර්යෙන්ම. ඉතින් බලන්න මේ විය සැක හරි වටිනවානේ. ඕන වෙලාවක අපේ නෝන මට විශ්වාසයි අපේ මහත්තයා මට විශ්වාසයි කවදාවත් ඒ මතේ ඉන්න එපා. කවදාවත් ඒ මතේ ඉන්න එපා. මොකද්ද ඒ විශ්වාසය කියන එක පැත්තක දාලා සෝදිසියෙන් ඉන්න ඒගොල්ලන්ගේ. මහත්තයා ඔයා කොහෙද ඉන්නේ? දැන් ඔයා මේ වාහනේ බැස්සද? එහෙම අහන්න ඕනේ. එහෙම අහන්න ඕනේ. ඔයා දැන් බැහැලා ගියාද? තමන්ගේ බිරිඳ ගැනත් අහන්න ඕනේ. ඔයා දැන් මම ආව දැන් කෑවද බිව්වද මේකට මහ ලොකු කාලයක් යන්නේ. බලන්න ඒ දෙන්න අතරේ තියෙන මේ සම්බන්ධතාවය කොච්චර වටිනවද කියලා. දරුවොත් බලා ඉන්න අපේ අම්මට අක්කලා අප්පච්චි ගිහම අහනවා දැන් ඔයා දැස්සට කෑවද? අප්පච්චි වෙනුත් එනවා කෝල්ලයක්. දැන් ඔයා ආව දැන් පුතාට කෑවද චූටි දුවට මේ මොනවාද මොන්ඩිසෝරියන්ට ලෑස්ති කර මේ විදිහට අහන. දැන් මේ සම්බන්ධතාවය මේ සම්බන්ධීකරණය හරි වටිනවනේ. මම එකයි කිව්වේ බිය සැක කිව්වහම අමතක කරන්න. සමහරු කියනවනේ මං එයාව සැක කරනවා. මේ සැක කරනවා කියන වචනේ තමන්ගේ ප්‍රඥාව අනුව ඇති වෙන. දැන් මගේ ළඟට උපදේශන වලට එන අයට මම කියන්නේ ඔය වචනේ මේ නරක පැත්තෙන් හිතන්න එපා. හොඳ පැත්තෙන් හිතන්න. තමන්ගේ අම්මා තමන්ගේ දුව ගැන බියසක නැතුව හිටියොත් මොකද වෙන්නේ? අන්න ඒ දුව ගැන ලොකු සැලකිල්ලක් තියෙන්න ඕනේ. ලොකු බියක් තියෙන්න ඕනේ. මොකද අද අපි තාම විසමාචාර සමාජයකින්නේ. එහෙම ඉන්න එකේ මේ දරුවා ගැන හොයලා බලන එක අම්මගේ වරදක්ද? හරි හමන් දරුවෙක් නම් ඔයාලට දැන් දුරකථන කියන්නේ ෆෝන් එකක් දීලා තියෙනවා නම් මේ අම්මේ මම දැන් ආවා. අම්මේ දැන් මම බස් එකෙන් බහින්නයි හදන්නේ. ඈ එහෙම නැත්නම් මම මේ කාර්යාලයේ වැඩට ඇවිල්ලා කෑමටික කාලා වැඩ හොඳයි දුවේ මගේ දුවට තුරුණන්ගේ සරණයි කියලා කියනවද නැද්දම්? පරිස්සමෙන් පුතේ කරන්න කියලා. හරි හයියක් නේක. හරි අයියා. දැන් දරුවෝ දැනගන්න ඕනේ අම්මට කෝල් එකක් දීලා අම්මේ මෙහෙමයි කියලා කියන්න. අම්මලත් දැනගන්න ඕනේ වහන්න. මෙන්න මේ සම්බන්ධීකරණය තියාගන්න. මේ සම්බන්ධීක හැබැයි එහෙම නැති අය ගැන ඇත්තටම සැක තියාගන්න ඕනේ. සැක තියාගන්න ඕනේ. ඒ නිසා මම නිතරම කියන්නේ අනිත් අය ගැන නෙමේ විවාහ වෙච්ච දෙන්න මේ අමු දරුවෝ ගැන. මේක තියාගන්න. මං කියන එක හරිද වැරදිද? අනිවාර්යෙන්. දැන් අපි මේක මේ ප්‍රේක්ෂකයන්ට කියන්නට ඕනේ මේ ඇවිල්ලා අපි මේ ප්‍රකාශ කරන්නේ තමන්ගේ කුටුම්භය රැකගැනීමට ආරක්ෂා කරගැනීමට මේ සහසම්බන්ධය වැඩි කරගැනීමට අවශ්‍ය කරන සෝදිසිය තියාගන්න ඕනි කරන ක්‍රමයේ මිසක් තව කෙනෙක්ව තලාපෙලා ඉතාම අසාධාරණ විදිහට සැකයට බයට පත් වෙලා ජීවිතය අවුල් කරගන්න නෙමෙයි මේ අවුල් වෙච්ච ජීවිතයක් ලස්සන කරගන්න ඕනි කරන බියසක ප්‍රමාණයට පමණක් භාවිතා කරන්න කියලා. දැන් සමහරු දැන් ඇත්තටම මේ පලාපලයට වඩා වටිනවක. මොකද හේතුව තමයි මේ බියසක කරනවා කියන එක මහා උජාරුවට කියනවා. මාව නිකන් සැක කරනවා. සැක කරන්න හේතු තියෙන නිසා තමයි මිනිස්සු සැක කරන්නේ. හරිද? තමන්ගේ ස්වාමියාව සැක ඇති වෙන්න නම් යම් හේතුවක් තියෙන නිසා තමයි සමහරට සැකයක් ඇත්තෙම නැහැ. ඉතාම හොඳයි. නමුත් සමාජයේ අල්ලපු ගෙදර හෝ වේවා සමාජයේ හෝ වේවා වෙන දිහා වෙනේවා බලනවා. රූපවාහිනිය බලපුවම පත්තරේ බලපුවම අපිට පේන්නේ
සැක ඇති කරගන්න දේවල් නෙමෙයි. සැක ඇති කරන්න දේවල් නෙමෙයි. ඒ නිසා තමයි මම කියන්නේ බුද්ධිය තමයි අපිට. මගේ ළඟට එන දරුවන්ට මම කියලා දෙන්නේ පුතේ ඔයාට අම්මයි තාත්තයි අම්මයි අප්පච්චි තරම් වටින දෙයක් නැහැ. ඔබ තමයි විවාහයකට ගිහිල්ලා නැහැ. ඒ නිසා මේ බුදුහාමුදුරු දේශනා කරේ පළවෙනි ඉස්ලාම් උන්වහන්සේ බුද්ධ ධර්මයට පත් වෙච්ච ගමන්ම දේශනා කරේ මොකද්ද? කළගුණ සැලකීම ගැන. දෙමව්පියන්ට කළගුණ සැලකන්න. ඒගොල්ලන්ගේ සිත් පිට හොඳින් තියන්න. හොඳින් තියන්න. ඉතින් මේ නිසා අපපස්ථාන කරන්න. ඉතින් අපපස්ථාන කරනවා කියලා මේ සල්ලිය භාගය දීලා ඇඳුම් බැලුම් ගෙනත් දෙක නෙමෙයි. ඒගොල්ලන්ගේ චිත්ත පීඩාවක් ඇති නොවන ආකාරයට කටයුතු කරන්න. දැන් මේ බලන්න අධ්‍යාපන ලබන කාලේ ගන්න දෙන උතුම්ම වස්තු උතුම්ම දායාදය මොකද්ද? අධ්‍යාපන. ඉතින් මේක හරියට නොකරනකොට දෙමව්පියන්ට පිස්සු හැදිලා. දෙමව්පියන් ඇයි නොකරන්නේ? සමහර ළමයි ඉන්නවා බොහොම ලස්සනට වැඩටි කරගෙන යනවා. සමහර ළමයි ඒ ළමයින්ට වියදම් කරන්න මුදලුත් නැහැ දෙමව්පියන්. සමහර නැන්ද ගොඩාක් වියදම් කරන අයට සල්ලි තියෙන අයට මේ ළමයි ඉගෙන ගන්නේ නැහැ. මොකද හේතුව? මේ අධ්‍යාපන ලබන කාලේ අකුසලයක් පළ දෙනවා. මේ අකුසලයක් පළ දෙනවා කියන එක ජන්ම සරහණේ සනාම වෙනවා. මේ නිසා බොහෝ වෙලාවට මේ ධාරණ ශක්තිය නැති වෙනවා. අර පොතර පතර ඕන කරන මානසිකත්වය නැති වෙයි. ඉතින් මේක මේ දරුවා අපි ඉස්සරහට ගෙනල්ලා ඒ උපදේශනය දීලා පුතේ ඔයාගේ වටිනාකම මෙන්න මෙහෙමයි. ඔයා ඉදිරි අනාගතේ මෙහෙම කෙනෙක් වෙනවා. මෙන්න මේ යෝග නිසා ඔබ වෙනවා. ඔබ හොඳට ඩිපොසිට් එකක් තියෙන පුතේ මෙන්න මේ විදිහේ පෙර කුසල් කරපු කෙනෙක්. නමුත් මේ වෙලාවේ ඔබට අභියෝගයක් තියෙන සබාධාම කියනවා. මෙන්න මේ ෆේල් වෙච්ච එකක් පාස් කරගන්න වගේ අභියෝගයක් ඔබට තියෙනවා. එහෙනම් ඔබ උනන්දුවෙන් වැඩ කරන්න. උනන්දුවෙන් වැඩ කරන උපක්‍රමශීලී ක්‍රම අපි සූත්‍ර දේශනා කරලා තියෙනවා තිලෝගුරු බුදු. එනම් සූත්‍රයක් අනුගමනය. මම ඒ සූත්‍රය කියලා දෙනවා. මෙන්න මේ විදිහට අනුගමනය කරොත් එයාට ඒක ධාරණය වෙනවා. කපුටා සාකේජු කැල්ල වගේ. ඉතින් මෙන්න මේවා තේරුම් ගත්තාම අපිට පුළුවන් වෙනවා අපේ මේ ජීවන ගමන යන්න මේ ජ්‍යොතිෂ් ශාස්ත්‍රයෙන් තුලින් මේ සබාධම තුලින් මේ අපට මේ දෙන මේ පාඩම මේ උපදෙස් ටික හරි වටිනවා. හරි වටිනවා. ඒ නිසා මේ මම ඒකයි කියන්නේ අර යන්ත්‍රයක් මැනිගල් ටිකක් දාලා යාගොහම කරලා මේව නැති කරන්න බෑ. ඉතින් මේ ඔළුව පාවිච්චි කළම තමයි මොලේ පාවිච්චි කළම තමයි මම කිව්වේ නොදන්නකම නිසානේ මේ ඔක්කොම ගැටුම් තියෙනවා කියලා. තියෙන්නේ ශාන්ත දාන්ත විදිහට කතා කරගෙන ප්‍රශ්න විසඳන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට බලනකොට අපි බලමු අපිට දැන් මේ පලාපල විස්තරය දැනගන්න වෙන්නේ සූර්යග්‍රහණයක් පූර්ණ සූර්යග්‍රහණයකුත් එක්කනේ පූර්ණ සූර්යග්‍රහණයකුත් එක්ක. ඉතින් මේ නිසා මේ වෙලාවේ මේ මේෂ ලග්නේ මීන රාශියෙන් මේෂ රාශියට සූර්යා ගමන් කරන කාල පරාසය තුල මේෂ ලග්නේ අයට කොහොමද